තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන පෙරමෙන් වම දකුණු ලෙස ආරම්භා වැලිවල ස්පර්ශයන් වටහා ගනිමින් සක්මන් කෙරෙමි. ටික වේලාවකින් අරමුණු වලින් තොරව සක්මනකට යොමු විය හැකි විය. මේ විට පාවෙන ස්වභාවයක් දැනුනි. මෙලෙස සක්මනේ යෙදෙද්දී අරමුණත් පැමිණියත් වහවහා ඉන් එළියට පැමිණීමට නොහැකි විය. පරියංකයට යෙදීමට දැඩි අරස බවත් නිදිමත ගතියත් සෑම විටම දැනේ. පාදවල වේදනාව මතුවෙමින් ඉත අපහසු බවකින් ආශ්වාසයේ ප්‍රශ්වාසයට හිත යොමු වේ. ඔබ වහන්සේගෙන් වැඩිදුරටත් කමඨාන් බලාපොරොත්තු වෙමි. අපි මේ කය තැම්පත් කෙරුවොත් ඉන්නම බෑ. වටක නැටුම්, උඩරට නැටුම්, පාතරට නැටුම් නටන පැය ගාණ යනවා තේරෙන්නේ නැහැ. මේක ටෝචරින් මැෂින් එකක්. අපි ඇඟට වද දී ගන්නවා නම් අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මේ පෙරකල පිනකට වාඩි වෙලා නිකන් හිටපන් කිව්වොත් දඬු කඳි ගැහුවා. විතර අපි කොච්චර අවුරුදු 55 වෙනකන් රසාව කිරුවා කියමු. හම්බ කරන්නලා කිව්වොත් දැන් මිත පොඩ්ඩක් වාඩිලා හිටපන් දැන් රසාවක් කිරුවනේ අවුරුදු 55. මම මිතන් විනාඩියක් පැයක් වාඩිලා හිටපන් කියලා. අනේ අම්මේ රසාව ආය දෙන්න ගියායි. මානවයා විතර මේ ශරීරයට වද දී ගන්න වෙන සතෙක් ඇත්තේ නැහැ. විවේකයේ දුන්නොත් පුදුම වෙහෙසයි. පුදුම අමාරුයි. ඒ නිසා කාට හරි දෙනවා නම් දෙන්න ඕනේ. විවේකයේ දීලා කියන්න පොඩ්ඩක් නතරල හිටපන් නිකන් හිටපන් කියලා. ඕනේ දෙයක් කරන්න අනේ ඒක නම් බෑ. ඉතින් හේව් ලෝකයකටයි බුදුරජාණන් වහන්සේ මේ විමුක්තියක් එහෙම නැත්නම් කය හිත තැම්පත් වීමක් දෙන්න හදන්නේ. ඒකයි අපි මේ මාතුකාරක විදිහට ආලේ රාම ආලේ රත ආලේ සමුදිතා මේ පී තරම් වැඩට ආසාව තියෙන කෑදර තියෙන මිනිසුන්ට අනාලේ කියලා දෙච්ච එක බුදුහාමරගේ අද්භූත ධර්මයක්. මේ සබි කොයි වෙලාවක හරි සිහියෙන් බුද්ධියෙන් යුක්ත විනාඩියක් එකතන හිඳගෙන හිටියානම් තන්නේ කර්ම බුදුරජාණන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මිසක්ක අපි නම් කවදාවත් හිතන්නෙත් නැහැ, අපි කවදාවත් කරන්නෙත් නැහැ, අපිට කරන්නවත් බෑ. ඒ මොකද හේතුව අපි වැඩිම අනුන් අවුස්සන එකනේ. ගහකොළ අවුස්සනවා, සත්තු අවුස්සනවා, ළඟ ඉන්න කෙනෙක් අවුස්සනවා, ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපි අවුස්සනවා. ඕක තමයි වෙන්නේ. බුදුරජාණන්සේගේ රූපේ දකින්නකොට ඕන කෙනෙක් තැම්පත් වෙනවා. ඉතින් ඒක නිසා විවේකයේ දෙනකොට සතිය හරියනකොට ඔය වගේ කම්මැලි එපා වෙන පාළු ලකුණු පුදුම විදිහට එන්න බඩම් තනි වචනේ කියනවා මුස්පේන්තු. භවනා කියන එක මුස්පේන්තුවක්. මානකම කියන එක මුස්පේන්තුවක්. ඊට වෙඩි කොච්චර හොඳ ගෝල් ෆේස් යන්න තියෙනවනේ. එහෙම නැත්නම් කැසිනෝ එකට යන්න තියෙනවනේ. නැත්නම් අවුරුදු උසයක් පවත්වන අප්පා උඩින් යන්නේ. ඉතින් ඒ නිසා දෙ ඉල්ලන සැප දුන්නොත් ඊට වෙඩි වදයක් නැහැ ලෝකෙට. ඊට වෙඩි වදයක් නැහැ Tamanḍ. ඒ නිසා අපි බලන්න කොච්චරක් අනුන්ට වද දෙන. එතන මේ ශරීරයට නිතරම වද දෙන කතියක්ද තියෙන්නේ කියලා. ඒකල අපි කියනවා මේ අල්ලපු ගෙදර මිනිස්සු අපිට හුණියම් කරනවා. කතෝලික මිනිස්සු ආවිල අපිට කරදර කරනවා. නේ කවුරු කරදර කරන්නේ නැහැ. උඹඹලගේ තනිකර තකතිරුකමයි ආධාවයි විතරයි කරදර කරන්නේ. ඒ නිසා දැවදුරටත් මේ භාවනා ක්‍රමය කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඔය පාළු ගතියට ඔය කම්මැලි ගතියට ලෑස්ති වෙලා ගිහිල්ලා හුදුවට බලන් ඉඳ මොකද වෙන්නේ කියලා. එතකොට තේදී තැප දුන්නට ගන්න මේක කැමති නෑ. ඕ ඉල්ලන්නෙම කක්කාවම තමයි. කාටට දෙන්න බලන්න පාටක් නැති, ගඳක් නැති, රසක් නැති, සුවඳක් නැති වතුර ටිකක් වැඩන්නේ අබ්බා. ඕකට කසහයක් ටිකක් දාලා අයිසරුවක් ටිකක් දාලා දෙනවනම් ඕනේ ගානකට ගන්න. මොන හරි කක්ක වෙට්ටක් දැම්මම වතුර විකුණන්න පුළුවන්. පිසිදු වතුර කවුරක්වත් කැමති නැහැ. ඊව බීල තමයි මේ අපිට ලෙඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පිරිසිදු බවට කැමති නැතිකම කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ තමයි. ඒ නිසා මේක දැනගත්ත එක ලෙඩයක්. මේවා ලියන එකත් ලොකු දෙයක්. අපිට කවුරක්වත් සැපෙන් සපාපෙන් අයින් කරන්නේ අපේ තියෙන තෘෂ්ණාවයි අවිද්‍යාවයි නිසා. අපි මේකදී ඒක දීලා කවුරු හරි කණ්ඩගෙනක් දෙයි. කවුරු හරි ඔක්කොම හදලා පොඩ වාඩිලා හිටපො බුදුම්මේ තියෙන දඬුවන් කෙරුවට වැඩිය අමාරුයි. අන්නේ ඒක දැකගන්න ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අනිත් දවසෙත් මේක බලාපොරොත්තු වෙන දිගට භාවනා කරන්න කියනවා. කෙරුවේ නැහැ කියලා තරහ වෙන්න බෑ. කෙරුවොත් ඉතින් ලොකු වීරකමක් තමයි. රත්නසිරි ඉතමන අපල නැහැ.